ඉතින් ඔන්න ඔයාලව මම අද අලුත් වීඩියෝ එකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ මෙන්න මේ Google ලා AI එක යාලා අප්ග්‍රේඩ් කරපු අලුත්ම ඔප්ෂන් එකක් ගැන. ඉතින් මම ඔයාලට මීට කලින් වීඩියෝ කීපයකින්ම අරන් ආව මෙන්න මේ Google ලා Generative AI එක කොහොමද ඉස්සරහට යන්නේ, මොකද මේ Generative AI කියලා කියන්නේ. ඉතින් ඒ ගැන මම ඔයාලත් එක්ක වීඩියෝස් ගොඩකින් කතා කරලා තියෙනවා. ඉතින් Generative AI ගැන සම්පූර්ණයෙන්ම මම ඔයාලත් එක්ක කතා කරන Generative AI ගැන ඔයාලට අයිඩියා ගන්න නැත්නම් මෙන්න මේ කාඩ් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහලා ඔයාලට ඒ ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම බලද්දී අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි මෙන්න මේ සර්ච් කියන එක. ඉතින් අපි ඕන දෙයක් හොයාගන්නවම ගොඩක් වෙලාවට අපි Google එක තමයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අපිට එක්සැක්ට් රිසල්ට් එකක් ඕන නම්, එහෙම නැත්නම් අපිට හරියටම මොකක් හරි දෙයකට විසඳුමක් ඕන නම් ගොඩක් වෙලාවට අපි මෙන්න මේ AI ආවට පස්සේ අපි ගොඩක් වෙලාවට chat GPT එකට ගිහලා තමයි අපට අවශ්‍ය දේවල් කරගන්නේ. අපිට අවශ්‍ය දේ command එකක් විදියට දුන්නම chat GPT එකෙන් අපිට ඒකට අවශ්‍ය කරන උත්තරයක් අපිට දෙනවා, ඒකට සොලියුෂන් එකක් විදිහට. ඉතින් ඒත් එක්කම සර්චින් වලට මම ඔයාලට මීට කලින් සජෙස් කරා ප්‍රීපික්සිටි කියන AI එක. ඉතින් ප්‍රීපික්සිටි කියන AI එක ගැන ඔයා දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ඒකත් මෙන්න මේ කාඩ් එකේ දාලා තියෙන ලින්ක් එකෙන් කියලා ඒක ගැනත් අයිඩියා එකක් ගන්න. ඉතින් අපි දන්නා මේ වෙදි Google එක තමයි ලෝකේ තියෙන දැවැන්තම සර්ච් එන්ජින් එක. ඉතින් Google එක පරද්දන්න පුළුවන් තරම් වෙදි සර්ච් එන්ජින් නැහැ. Google එකට අපිට හිතා ගන්න බැරි තරම් විදිහේ දත්ත ප්‍රමාණයක් මෙන්න මේ Google සර්ච් එන්ජින් එක සතුව තියෙනවා. ඉතින් අන්න ඒකත් එක්ක මෙන්න මේ Google Generative AI මෙයාලා මේ සර්ච් ෆීචර් එකටත් දීලා තිනවා. ඉතින් අන්න ඒ අලුත්ම ඔප්ෂන් එක තමයි මෙන්න මේ SGE කියලා කියන්නේ. ඉතින් SGE කියන්නේ සර්ච් ජෙනරේටිව් එක්ස්පීරියන්ස් කියන එක. ඉතින් මෙන්න මේ SGE කියන එක එනේබල් කරගෙන අපිට අපේ සර්ච් එක්ස්පීරියන්ස් එක වෙනම පැත්තකට අරන් යනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද මේකෙන් වැඩ කරන්නේ, මේ SGE එක කොහොමද අපිට අපේ එදිනෙදා වැඩවලට භාවිතා කරන්න පුළුවන් කියන එක. මම මුලින්ම මේ විදිහට අලුත් ටැබ් එකක් ඕපන් කරගන්නම්. ඉතින් ඔයාලා දැකලා ඇති මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ විදිහට ලැබ් අයිකන් එකක්. මෙන්න මේ සර්ච් මේක උඩට ඔයාගේ මවුස් එක අරන් ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන සර්ච් ලැබ්ස් කියලා එකක් තියෙනවා, රයිට්. මෙන්න මෙතන මේක ක්ලික් කරගත්තාම ඔයාට මෙන්න මේ විදිහ එකක් බලා ගන්න හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහ නොටිෆිකේෂන් එකක් එනවා. ඉතින් ඒකේ තියෙනවා SGE Generative AI in Search කියලා. ඉතින් මෙන්න මේ පීච් එක ඔයා එනේබල් කරගත්තාම, මම එනේබල් කරන්න කලින් මම ඔයාලා normal search එකක් දාලා බලන්නම්. මෙන්න මේ meaning of Black Friday කියන එක මම මේ විදිහට search කරගන්නවා, right? ඉතින් ඔයා බලන්න මේතන සාමාන්‍යයෙන් normal search result එකක් තමයි ඔයාලා බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේක කිසිම වෙනසක් නැහැ. ඉතින් සාමාන්‍ය Google එකට කිලෝ search කරොත් මේ විදිහට තමයි ඔයාගේ result එක බලා ගන්න හම්බ වෙන්නේ. දැන් මම search කරේ what is the meaning of Black Friday කියන එක, right? ඉතින් මම මේ විදිහට search lab එකට ගිහිල්ලා ඔයාට පේනවා මෙන්න මෙතන තියෙනවා when turn on SGE may appear when your search කියලා. ඉතින් මම මේ විදිහට මේ feature එක මෙන්න මෙතනින් enable කරගන්නවා. ඊට පස්සේ enable කරගත්තට පස්සේ මම alt tab එක open කරලා මම කලින් search කරපු එක මේ විදිහට මම search කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා පෑදීලි වෙනසක් මෙතනින් generating කියන එකක් වැටෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිය රිසල්ට් එකක් අපිට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් අපි හැබැයි මොකද මේ Black Friday කියන්නේ කියන එක. ඉතින් අර search lab එක enable කරන්න නැතුව search කරපු එකේ සාමාන්‍ය විදිහට අපිට ඔයාලට පේනවා ඇති website වලින් අරගත්ත result එකක් තමයි අපිට මෙන්න මේ විදිහට පෙන්වන්නේ. ඉතින් ඒක reference එක කොහෙන්ද result එක ගත්ත කියන එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. නමුත් අපි search labs කියන එක enable කරගෙන කරගත්තට පස්සේ අපි search කරාට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ AI එකෙන් ගිහිල්ලා search කරලා එයා data අරගෙන මෙන්න මේ විදිහට exact answer එකක් අපිට දීලා තිනවා. ඔයාලට පේනවා ඇති generative AI is experimental. මේක හරියටම launch කළේ නැහැ. නමුත් අපිට මේකෙන් වැඩක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ AI එක search කරලා දෙන result එක තමයි අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි අහන දෙයට මෙයා reference එක මෙන්න මේ reference use කළා මේ ඔක්කොගෙම අරගත්ත උත්තරය තමයි මෙන්න මේ විදිහට සමරයිස් කරලා අපිට රිසල්ට් එකක් විදිහට දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේම තමයි ප්‍රීපික්සිටි AI එකෙත් වෙන්නේ. නමුත් ප්‍රීපික්සිටි AI එකේ Google එකට සාපේක්ෂව ගොඩක් data ප්‍රමාණය අඩුයි. නමුත් Google එක කියලා තියෙන අවුරුදු ගාණක් තිස්සේ data collect කරන ආයතනයක්, data collect කරන search engine එකක්.
මේක තියෙන අසීමිත දත්ත ගබඩාවක්. ඉතින් ඒවත් එක්ක අපිට හොඳ උත්තර මෙන්න මේකෙන් ගන්න පුළුවන්. ඉතින් මේකෙ තියෙන තව ඔප්ෂන් එකක් තමයි ඔයාලට පේනවා ඇති. මේ තියෙන ආස්ක ෆලෝ අප් කියලා. මෙන්න මේක ක්ලික් කරගත්තාම අපිට අපි අහපු දේත් එක්ක ෆලෝ අප් කරලා අපිට උත්තර ගන්න පුළුවන්. ඉතින් බලමු දැන් අපි බ්ලැක් ෆ්‍රයිඩේ එක ගැන තමයි මේත් එක්ක කන්වර්සේෂන් එකක් ඕපන් කරේ Google's සර්ච් ලැබ් එකේ. ඉතින් මම මේක අපි මේ විදිහට ඇහුවොත් එහෙම what is the මම මේ විදිහට ගන්නවා what is the best Black Friday offer 2023 කියලා මම මේ විදිහට සර්ච් කරගන්නවා. අපි බලමු මොනවගේ උත්තරයක් හම්බෙද කියලා. ඊට පස්සේ මෙයා මෙන්න මේ විදිහට AI එකෙන් සර්ච් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මෙයා අපිට ජෙනරේට් කරලා දෙනවා මෙන්න මේ විදිහට Amazon එකේ දෙනවා, මේ විදිහට 70% දෙනවා, Apple එකේ AirPods දෙනවා $79.79 off, Adidas එකේ discount. මේ විදිහට මෙයා සම්පූර්ණ අපිට වෙබ්සයිට් එක කියලා සර්ච් කරන්න අවශ්‍ය වෙන්නේ. මෙයා අපිට සර්ච් කරලා අවුට්පුට් එකක් විදිහට අපිට වෙබ්සයිට් වලට යන්නේ නැතුවම ඒ වගේ තියෙන ඩේටා අරගෙන අපිට සමරයිස් කරලා අපිට අවශ්‍ය කරන දේ මෙතන පෙන්නනවා. ඉතින් අපිට ඕන රෙෆරන්ස් විදිහට මෙන්න මේ විදිහට වෙබ්සයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ක්ලික් කරලා අපිට ඕන වැඩි විස්තර ගන්නත් පුළුවන්. ඉතින් අපේ කාලය ගොඩක් ඉතුරු කරනවා කියලා ඔයාලට මේකෙන් පේනවා ඇති. අපි ඕන මෙන්න මේකම බලමු. මම මේ විදිහට කියපු දැන් වර්ත් තව ටිකක් මේක අපි අපිට ඔප්ටමයිස් කරගන්න ඕනනොත් එහෙම රයිට්. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට අපිට ඩිස්කවුන්ට් තියෙනවා බලමු. මේක හොඳම ඩිස්කවුන්ට් යන්නේ Amazon එකෙන්. ඊට පස්සේ අපිට Amazon එකෙන් හොඳ ඩිස්කවුන්ට් එකක් තියෙනවා 70%. ඊට පස්සේ මට පුළුවන් අපි මේක තව ටිකක් අපිට ඕනේ දේවල් අපිට ෆිල්ටර් කරගන්න ඕන. again අපිට තව ටිකක් මේක අපිට අවශ්‍යම දේ ගන්න ඕන. අපි පොඩ්ඩක් ට්‍රයි කරලා බලමු. How about the Amazon 70% offer. මෙන්න මේ විදිහට ටයිප් කරගන්නවා. රයිට්. ඊට පස්සේ මෙන්න මේ විදිහට Amazon එකේ offers ගැන අපිට තව ටිකක් මේ විදිහට විස්තරය ආරම්භ වෙනවා. need to get past experience about Amazon Black Friday offers. මේ විදිහට මම තව ටිකක් අපිට උත්තරයක් ගන්න ඕනොත් මෙන්න මේ විදිහට මම සර්ච් කරගන්නවා. ඊට පස්සේ මෙයාලා මට මෙන්න මේ විදිහට සමරයිස් රිපෝට් එකක් දෙනවා. සමහරවිට දැන් මම මෙතන හොයන්න උත්සාහ කරේ ගොඩක් වෙලාට බ්ලැක් ෆ්‍රයිඩේ ඔෆර්ස් වල දෙන ප්‍රොඩක්ට් හොඳද නරකද දන්නේ නැහැ. අපි ඒ වගේ මෙච්චර කාලෙකට තිබ්බ ඔෆර්ස් වලින් හොඳ පොසිටිව් රිසල්ට් තියෙනවද කොච්චර කට්ටිය වර්ත්ද කියන එක මෙන්න මේ විදිහට සර්ච් කරාම එයාලා අපිට මෙන්න මේ විදිහට රිසල්ට් එක මට ජෙනරේට් කරලා දෙනවා. මෙන්න මේ රෙෆරන්සස් යූස් කරලා බලන්න. මේ ගොඩක් ආටිකල් වල තියෙන බ්ලැක් ෆ්‍රයිඩේ ඩීල්ස් වල බ්ලැක් ෆ්‍රයිඩේ ඔෆර්ස් වලින් ගත්ත ප්‍රොඩක්ට් වල හොඳ නරක තමයි මේ ආටිකල් වල තියෙන්නේ. ඉතින් මේ ආටිකල් ඔක්කොම මෙයා කියවලා මෙන්න මේ විදිහට සමරයිස් රිසල්ට් එකක් අපිට පෙන්නවා. අපිට මේ වෙබ්සයිට් හැම එකටම විසිට් කරලා අපේ කාලය නාස්ති කරන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරන උත්තරේ මෙන්න මෙතනින් හරියටම අපිට දීලා තියෙනවා. ඉතින් මේක තමයි Google ලගේ අලුත් සර්ච් ෆීචර් එක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ට්‍රයි කරලා බලන්න. ඉතින් මේක මම කලින් වීඩියෝකින් අරන් ආව කොහොමද මේක මොබයිල් ෆෝන් එක යූස් කරන්න කියන එක Google ඇප් එකත් එක්ක මේ වෙtti. මේක මොබයිල් ෆෝන් වල රිලීස් වෙලා තියෙන. ඉතින් ඔයා ඒක බැලුවේ නැත්නම් මෙන්න මේ කාඩ් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා බලලා ඔයාට ඒක ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේකේ තව ෆීචර්ස් ගොඩක් එන්න තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ කෝඩින් කරන කට්ටියට අපි මොකක් හරි ප්‍රොබ්ලම් එකක් ගැව්වා මෙන්න මේ කෝඩ් එකෙන්ම ඒක රිසෝල්ව් කරලා දෙනවා විදිහේ එක්ස්ටෙන්ෂන් එකකුත් මේකේ තියෙනවා. නමුත් ඒක අපේ රීජන් එකට තාම රිලීස් කළ නැහැ. ඉස්සරහදී ඒකත් රිලීස් වෙයි. අපි ඒක ආවට පස්සේ බලමු අපි කොහොමද ඒකෙන් වැඩක් කරන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් දෙයක් ගන්න ඇති කියලා. අනිවාර්යෙන් මේ වීඩියෝ ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඔයා තාමත් පරණ විදිහට Google සර්ච් කරනවා නම් දැන් මේකෙන් අයින් ගලා මෙන්න මේ අලුත් දේවල් ට්‍රයි කරලා අලුත් විදිහට Google සර්ච් කරන්න ට්‍රයි කරන්න. ඔය කාලය ගොඩක් ඉතුරු කරගන්න ට්‍රයි කරන්න. ඉතින් AI එක ඉස්සරහට යද්දී අපිට මේ දේවල් නැතුවම වෙනවා. ඉතින් AI එක යන නිසා අනිවාර්යෙන් මේ සර්ච් කරන දේවල් වලට AI ආවා කියන්නේ අනිවාර්යෙන් AI එක වැඩ කරද්දී
ඔයාට ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඉස්සරහට AI නැතුව අපිට කිසිම දෙයක් කරන්න බැරි තත්ත්වයකට පත් වෙගෙන තමයි යන්නේ. ඉතින් මේ වගේ කන්ටෙන්ට් වල කැමති නම් මේ වගේ අලුත් දේවල් ඔයා දැනගන්න කැමති නම් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් channel එක subscribe කරලා තියාගන්න මතක් කරන ගම අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.